ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය අලකාසිං මහත්මියතුළු විශේෂඥයන් 30 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණය සිදු කර තිබුණා. එම පරීක්ෂණය දැක්වෙන්නේ මේ වන විට මෙරට සිදුවන මරණ සංඛ්‍යාව දෛනිකව වර්ධනෙමින් පවතින බවයි. එමෙන්න රෝහල් දාරිතාවය සහ දැඩි සත්කාරයකක දාරිතාවය මෙන්ම ඔක්සිජන් අවශ්‍යතාවයේද උපරිමාගයට ළඟා වීමෙන් ඇති බවත් දිවයිනේ බුහුල් ප්‍රදේශවලින් ලබා ගන්නා PCR පරීක්ෂණවලින් රෝගීන් වාර්තා වීමේ ප්‍රතිශතය 20%ක් පමණ දක්වා වර්ධනය වී ඇති බවද එහි සඳහන්. තවද වාර්තා වන රෝගීන්ගෙන් බහුතරයක් ඩෙල්ටා ආසාදිතින් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් කරන ලද පරීක්ෂණෙන් අනාවරණය වී තිබෙනවා. මෙම තත්ත්වය පාලනයට පියවර නොගත් හොත් ලබන ජනවාරි මාසයේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 18,000ක් දක්වා ඉහළ යා හැකි බව එම වාර්තාවෙන් අනතුරු අඟවා තිබෙනවා. තත්ත්වය පාලනය සඳහා කටිකාලයක් සඳහා ඇඳුරු නීතිය පැනවීම සති 3ක් සඳහා සියලු උත්සව නවතා දැමීම සෞඛ්‍ය අංශයේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ඇතුළු කරුණු කිහිපයක් එම වාර්තාවෙන් පෙන්වා දෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනීය වූ රෝගීන් 156 දෙනෙක් පෙරේදා මිය ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ දිනක් තුල වාර්තා වූ වැඩිම COVID ආසාදිත මරණ සංඛ්‍යාව ලෙසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන COVID ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 5620ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම COVID-19 ආසාදිතින් 3039ක් ඊයේ මෙරටින් හඳුනාගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියන්ත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්ලා මහතා සඳහන් කළා. එම සංඛ්‍යාවද දැක්වෙන්නේ දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම COVID ආසාදිතින් සංඛ්‍යාව ලෙසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාවද 345,118ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් ආසාදිතින් 312,455ක් සුවය ලබා පිටව ගොස් ඇති අතර ආසාදිතින් 32,607ක් ප්‍රතිකාර මධ්‍යස්ථාන 224ක ප්‍රතිකාර ලබනවා. මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ චෝදනා කළේ මෙරටින් වාර්තා වන ආසාදිතින්ගේ සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව නිසි ලෙස වාර්තා නොවන බවයි. හැදිලිවම පේන්න තියෙන බිම් මට්ටමේ වාර්තා වෙන ආසාදිතෝ සංඛ්‍යාව නිසියාකාරව ජාතික මට්ටමේ දත්ත විදිහට ප්‍රකාශ වෙන්නේ නැහැ. යම් විශාල අඩුවීමක් සිද්ධ වෙනවා කියලා. මේ සම්බන්ධව යම් සැකයක් පහළ වෙනවා. විශේෂයෙන්ම රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් වලදී තහවුරු වෙන රෝගීන්ගේ එකතුවට රෝගීන්ගේ සංඛ්‍යාවට එකතු වෙන්නේ නැහැ කියන එක තමයි පේන්න තියෙන්නේ. මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හිරත් මහතාගෙන්ද විමසීමක් කළා. දත්තවල ශාල වෙනසක් කිරීමක් සිද්ධ වෙනක් නෙවෙයි තියෙන්නේ. මේ දත්ත ලබා ගැනීමේදී සිදුවන සංකීර්ණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට ඒ දත්ත සමහර වෙලාවල් වලට එන ප්‍රමාද තියෙනවා. ඒ වගේම එකම දත්තයේ දෙපාරක් එනවා. ඒ වගේ තත්ත්වයන් මතු හේතු කොටගෙන තමයි මේක සිද්ධ වෙනා තියෙන්නේ. ඒක නිවැරදි කිරීමට මේ වෙනකොටත් කටයුතු කරලා තියෙනවා.